සියලු දෙනාටම සුබ දවසක් කියලා අපි අද ඉන්ග්‍රීඩියන්ට් සෙග්මන්ට් එකෙන් පටන් ගන්නේ. අපි පහුගිය දවස්වල පොඩ්ඩක් චුට්ටක් ස්ටෙප් ඩවුන් වුණා. මොකද අපි තිබුණු වැඩ රාජකාරී එක්ක. අද අපි ඕගොල්ලන්ට කියලා දෙන්නේ ඔයිසින් සෝස් එක ගැන. ඕගොල්ලෝ අනන්තවත් දැකලා ඇති. ඕගොල්ලන්ගේ ගෙදර දොරේ සෝයා සෝස්, ඔයිට් සෝස් තියෙනවා. ඒ වගේම මේ ඔයිසින් සෝස් එක ඔබ අනන්තවත් වෙනද පොලේ දැකලා තියෙනවා. නමුත් අරගෙන පාවිච්චි කරන්නේ දන්නේ නැති හින්දා මේක ගොඩක් වෙලාවට විකිණෙන්නේ නැතුව ඇති. අද අපි ඔගොල්ලන්ට ඒ ගැන කියලා දෙනවා කොහොමද මේක හදන්නේ. මේකෙන් ඔගොල්ලන්ට ඕන විදියකට මැරිනේට් කරගන්න, සෝයා සෝස් දාන වගේ මැරිනේට් කරගන්නත් පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් ඩිප් එකක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයිසින් කියන්නේ ඇත්තටම බොහොම උකු සෝස් එකක්. ඔගොල්ලන්ට වෙළඳපළේ දැන් ගන්න පුළුවන්. මේ සඳහා භාවිතා කරනවා සෝයා සෝස්, රතු මිරිස්, විනාකිරි, චයිනීස් ෆයිව් ස්පයිසස් කියන කුඩු වර්ගය. ඒ වගේම තවත් ෆෙනල් සීඩ්ස් මේ සඳහා භාවිතා කරනවා. ඉතින් බොහොම ජනප්‍රිය සෝස් එකක් තමයි මේක චීන සහ මැලේසියානු කෑමවල. ඕගොල්ලන්ට අද ලංකාවේ වෙළඳපළේ ඕනම සුපර් මාකට් එකකින් මේක ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ ඕගොල්ලන්ගේ චිකන් හෝ වේවා, එහෙම නැත්නම් වෙන යම් මස් වර්ගයක් භාවිතා කිරීමේදී හෝ වේවා මැරිනේට් කරන්න, ඒ කියන්නේ හොඳින් පදම් කරගන්න, ඒ වගේම හොඳ ෆ්ලේවර් එකක් දෙන්න මේ සෝස් එක කුක් කරන්න ඉස්සෙල්ලා භාවිතා කරාට වරදක් නැහැ හොඳට මැරිනේෂන් එකක් විදියට. ඒ වගේම මේක ඩිප් එකක්, ඒ කියන්නේ තවරලා කන එකක් විදියටත් ගොඩක් රටවල භාවිතා කරනවා. හරියට ටොමාටෝ සෝස් එකක් වගේ තික් ගතියක් මේකේ තියෙනවා. නමුත් පැහැයෙන් දුබුරු පාටයි, තද දුබුරු පාටයි. ඉතින් ඔබට පුළුවන් මෙවැනි හොයිසින් සෝස් එකක් භාවිතා කරන්න ඔබේ දිනදා ඉහුම් පිහුම් දේවල් වලට. දැන් අද මම හොයිසින් රෙසිපි එකක් දීලා තියෙනවා, ස්පයිසි හොයිසින් චිකන් කියලා. ඔගොල්ලන්ට ඒකත් බලාගන්න පුළුවන්. මේ සියලුම දේවල් ඔබේ ඉහුම් පිහුම් කලාවට ගොඩාක් වැදගත් වෙයි. ඔගොල්ලෝ මෙච්චර කාල සෝයා සෝස් එහෙම නැත්නම් ඔයිස්ටර් සෝස් භාවිතා කරා නම් හොයිසින් සෝස් බෝතලයකු ගෙදර ගෙනල්ලා තියන්න අමතක කරගන්න එපා. එතන සියලු දෙනාටම බොහොම ස්තුතියි. අපි හෙටත් හම්බ වෙනවා තවත් ඉන්ග්‍රීඩියන්ට් එකක්.